චම පරිච්දය. මේ නිර්වාණධාතුව සම්බන්ධව පවත්නා වූ ආචාරය වාදයෝ බොහෝ වෙති. ඒ සියල්ලම පැනනගී තිබෙන්නේ නිර්වාණය දක්වා වධාරණලද සූත්‍ර අභිධර්ම දේශනාවන්ගේ හා තධාර්ථ කතාවන්ගේ අර්ථ නානා ආකාරයෙන් ඒ ඒ ආචාර්වරයන් විසින් පිළිගැනීම නිසාය. නානා මත පහලවීමට හේතු වූ සකළ දේශනාවන් හා අට්ටකතා පාටයන්ද මෙහි දක්වා ඒ සියල්ල සම්බන්ධව එකිනෙකට විිනිශ්චය ලියතහොත් ග්‍රන්ථය ඉතා දීර්ගවන බැවින් බොහු ආචාර මතයන්ට හේතු වූ දුවේ මා භික්කවේ නිබ්බාන ධාතුයෝ යනාදී ඉතිවුත්තක පාලිය පමණක් දක්වා තත් සම්බන්ධ ආචාරවාද විිනිශ්්‍ර පමණක් දක්වනු ලවේ ඉතිවුත්තක පාලිය ද්වේමාභික්කවේ නිබ්බානධාතුයෝ කතමා ද්ේ සඋපාදිි සේසාචච නිබ්ානධාතු අනුපාදිි සේසාච නිබ්බානධාතු තමාච භික්කවේ ස උපාදිසේසානි බානධාතු ඉද භික්කවේ ික්කු අරහං හෝති කීනාසෝ වසිතාවා කතංකරනීෝ ඕහිතබාරෝ අනුපත්ත සදත්හෝ පக்கීන බව සංයෝජනෝ සම්මන්ධෝ විමුෝ තස්ස තිට්ඨන්තේව පංචන්ද්‍රයාානි ඒසං අවිගාතත්තා මනාප අමනාපං පච්චනුබෝතිී සුක දුක්ಖං පටිසංවේදේතිී, තස්ಸಯෝ රಾගಕಯෝ දෝසක්ಕಯෝ මෝහක්කಯෝ අයං ච්චති භික්කවේ ಸಉපාදි සේසා නි්ಭානධාතු. කතමාච භික්කවේ අනුපාදිසේසා නිಬ්බානධාතු, ඉද භික්කවේ ික්ক্ষෝ අරහං හෝතකී නාස වෝ වසිතාවෝ කතංකරණීෝ, ඕහිත බාරෝ අනුපපත්ත සදත්හෝ පක්க்கීන බව සංයෝජනෝ, සම්බදඥෝ විමුත්තෝ. තස්ස ඉදේව විික්කවේ සබබ වේදයිතානි අනබිනන්දිතානි සීතලී භවිස්සන්ති අයං උද්ජති භික්කවේ අනුපාදිසේසුවනි බානධාතු. ඒතමත්හං භගවා ආවෝච පත්්‍යේතං ඉති උච්චති. ද ඉම චක්කුමතා පකාසිතා නිබ්බාන ධාතු අනිසිතේත තාදිනා ඒකාබි ධාතු ඉද දිට්ටදම්මිකා සඋපාදිසේසා බවනෙත්ති සංකයා. අනුපාදිසේසා පණ සම්පරායිකා යම්හි නිරුජ්ජන්තිී බවානි සබ්බ සෝ යේ ඒතදඥාය පද අසංකතන් විමුත්ත චිත්තා බවනෙත්ති සංකයා තෙ දම්මසාරා දිගාමා කයි රතා පහන්සුතේ සබ්බ බවානි තාදි නෝදී මේ ඉතිවුත්තක පාලියයි යෝ රාගකයෝති රාගස්ස කයෝ කීනා කරෝ අභාබෝග අ්චන්ත මනුප්පාදූ සීතලී භවිසන්තීතිී அච්චන්ත වූපසමේන සංකාල් රදදරත පඩිපස්සධ්‍යා සීතීලි භවිසන්තිී அ්පටි සඳික නිරෝධේන නිරුජ්ජ සන්තීතිී අෝ දි්ටදම්ම කාතිී இමස්ම අත්තභාවේ බාවා වත්த்தමනා සම්පරයිකාතිී සම්පරායේ කඳ බේදතුෝ පරබාගේ බවා මේ තදර්ථ අට්ටකතාවේ එන ප්‍රධාන වචනයෝය පදගෑලෙක්පීම මහනෙන නිර්වාණ ධාතූහු මොහු දෙදනය කවර දෙදනෙක් දෙත් සෝපා සේෂ නිර්වාණධාතුවද අනුපාතිසේෂ නිර්වාණධාතුවද යනමෝහුය මහන සෝපාසේෂ නිර්වාණධාතුව කවරේද මහනනි මේ ශාසනයහි මහනතෙම අරහත් මාර්ගඥානය ඥානයෙන් ශයකරනලද ආශ්්‍රවය නැඇත්තා වූ නෙමවනලද මාර්ග බ්‍රක්්මචර්යාාව ඇත්තා වූ නිමකරන ලද ශ්‍රමන කෘතය ඇත්තා වූ බාතබන ලද ක්ලේෂ භාරය ඇත්තා වූ අනුක්‍රමයෙන් පැමිණෙන ලද අරහත් පල සං්‍යාත උත්තමාර්ථය ඇත්තාා වූ අරහත් මාර්ගෂ ඥානෙන් ශයකරන ලද බව සංයෝජනයන් ඇත්තාාවූ මාර්ගඥානයෙන් අවිපරීතව දැන ක්ලේෂයන් කෙරෙන් මිදුනා වූ අරහත් පුද්ගලයක් වේද මහනිනි ඒ අරහත් පුද්ගලයාගේ ක්ෂරාදී පංච ඉන්ද්‍රියෝ අනුපාදිශේෂ නිර්වාණයට නොපැමිණ සිටියදීම යම් බදුු ස්වභාවේ ඇත්තා වූ චක්ෂරාද්‍රී ඉන්ද්‍රියෝ නොනසන ලදහෙයින් මනාපව වූ ද අමනාප වූද රූපාදී පංචාලම් बනය අනුභව කෙරේ. ස්वදුක් දෙක විදී ඒ අරත් පුද්ගලයාගේ යම් රාගක්ෂයක් दोෝශක්ෂයක්, මෝහක්ෂයක් වේද ම මේ රාග දවේශමෝහෂයේය සෝපාදිසේෂ නිර්වාණධාතුව යැයි කියනු ලැබේ. මහනනි අනුපාදිසේෂ නිර්්බානධාතුව කවරේද. මහනනිි මේ ශාසනයහි මහනතෙම පෙයාලං. අරහත් පුද්ගලයක් වේද මහනනී ඒ අරහත් පුද්ගලයාට මේ භවේහිදීම සකල අව්‍යාකෘත වේදනාවෝ ෘ්නා दෘෂ්ටින්ගේ වශීෙන් සතුු ොනලද්දා හු නිවී යන්නාහුය මහනනි මේ අනුපාදිසේෂ නිර්වාණධාතුවයයි කියනු ලබේ මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාලසේක එහෙයින් කैයාලා මෙය කියනු ලැබේ පස සැත්තා වූ තෘෂ්णා දිට්ටි නිශ්වයන්ගේ වශයෙන් අනිශ්‍රිත වූ බාලා බාදියහි කම්පා නොවීම යයි කියන ලද තාදීගුණෙන් යුක්ත වූ සර්වජ්‍යන් වහන්සේ විසින් දෙකක් වූ මේ නිර්වාණධාතුූ හු ප්‍රකාශ කරන ලද ඔවුන්ගේ වෙනස කමදයත් තෘෂ්णාවගේ ශේවීමයයි කියන ලද එක් නිර්වාණධාතුුවක් මෙහි ප්‍රත්්‍යක්ෂ ආත්ම භාවේහි වූවාය අනුපාදිසේෂ නිර්වාණධාතෝ වනාහි ස්කන්ධබේදයෙන් පසුව වූවාය යම් ඒ නිර්වාණධාතුවී සර්ව ප්‍රකාරය නිරුද්ධ වෙද ය මරහත් පුද්ගල කෙනෙක් ප්‍රත්‍යන් විසින් සංස්කරණය ලද්දා වූ ම නිර්වාණ පදය මාර්ගඥානීෙන් ප්‍ර්‍යක්ෂ වශනයෙන් දැන තෘෂ්ණාවශේවීමෙන් කලේෂයන්කෙඩින් මිදුනා වූ අහත් පල චිත්තේ ඇත්තාා වූ වෙද්ද තාදීගුණේ යුක්ත වූ ඒ අරහත් පුද්ගලයෝ අරහත් පල සංखඛාත ධර්මසාරය අධිගමනය කිරීමෙන් නිර්වාණයහි ඇලනා වූ සකළ භවයන් අසංස්කෘත නිර්වාණධාතුවට පැමිණීමෙන් ප්‍රහාණය කලාා हुුය. මේ තිවුත්තක පාලියෙහි අර්ථයයි. ප්‍රථම ආචාර්යවාදය ඇතැ මාචාර්වරයෝ ඒකාහි ධාතු ඉද දිට්ටදම්මිකා සඋපාදිසේසා අනුපාදිසේසා පන සම්පරායිකෝ. යනුවෙන් මෙහි නිර්වාණය දිට්ටධාර්මික සම්පරායක වශයෙන් දෙකක් කොට වධාර්ණ ලදහෙයින්ද යෝ රාගක්කයෝති රාගස්ස කයෝ කේනාකාරෝ, අභාාවෝ අච්චන්ත මනුපාදෝ යනුවෙන් රාගයාගේ ශීනාකාරයයයිද රාගයාගේ අභාවයයිද අ්ටකතාචාරයන් වහන්සේ විසින් දක්වුණලද හෙයින්ද. දෙට්ටදම්ම කාතිී ඉමස්මි අත්තභාව බවෝ වත්තමානෝ සම්පරායිකාති කන්දබේදයතු පරබාගේ බවා. යනුවෙන් අටටකතාචාරයන් වහන්සේ විසින් වර්තමාන ආත්මභාවෙහි හටගන්නා වූ නිර්වාණය ස්කන්ධ බේදයෙන් පසු හටගන්නා වූ නිර්වාණයයයි දක්කුණ ලදහෙයින්ද. මේ ඉතිවුත්තක පාලියෙහි වදාාරණ ලද නිර්වාණ දොය නිරෝධ සත්‍යභූත පරමාර්ථ නිර්වාණධාතු දෙකක් නොව අසංකත වූ අභාව ප්‍රඥඥපති දෙකක් යැයි කියති. ඔවුන්ගේ මතේෙන් ක්ලේෂයන්ගේ මතු නොයිපදීමයයි කියන ලද අසංස්කෘත ප්‍රඥඥප්තිය සෝපාදිශේෂ නිර්වාණයයි කන්ධයන්ගේ මතු නොයිපදීම නැමැති අසංස්කෘත ප්‍රඥාප්තිය අනුපාදිසේෂ නිර්වාණයයින්. නිරෝධ සත්‍යභූත පරමාර්ථ නිර්වාණය ධාතුව එකම ධර්මයක්ව නිත්‍යව පවත්නා හෙයින්, ය දිට්ඨධාර්මික සම්ප්‍රරායික වශයෙන් දෙකක් කොට කිවහැකි නොවේ යයිද ඒ පරමාර්ථ වශෙන් විද්‍යමාන ධර්මයක් වූ බැවින්, රාගස්ස කීනාකාරෝ අබාාවෝ කියහැකි නොවේ යයිද ඊට යුක්ති වශයෙන් කියති. දවිතිය ආචාර්යවාදය. ඇතැ මාචාරවරයෝ මෙහි වදාාරනලද නිර්වාණ දෙකින් සෝපාදිසේෂ නිර්වාණය නම් කලේෂයන්ගේ ශයවීමයයි කියලද ශ්‍රීනාකාර ප්‍රඥාත්තිය හා ඔවුන්ගේ අභ්‍යාමාන භාවේ නැමති අභාව ප්‍රඥප්තිය යැයි කියති. ඊට යුක්ති වශයෙන් රාගස්ස කීනාකාරෝ අබාාවෝ යන අට්ටකතාපාටය ගෙනහැර දක්වයි. සර්වචඥන් වහන්සේ විසින් සම්පරායිකා යයි වදාළහෙන්ද අ්ටකතාවෙ සම්පරායිකාති කඳ බේදේතෝ පරබාගේ බවා යැයි වරනා කළෙන්ද අනුපාදිසේෂ නිර්වාණයම අසංස්කෘත නිර්වාණධාතුව යැයි කියත්. එයද, අතිීතය පටන් පැවතෙන්න්න වූ නිත්‍ය වූ එකක්ම වූ ධර්මයක් නොව. බුද්ධ පච්චේක බුද්ධාදී නික්ලේශී වූ උත්තමයන්ගේ චුතියෙන් පසු ඒ ඒ පුද්ගලයන්ට වෙන්වෙන්ව පහළවන්නා වූ ආලවීමෙන් පසු නොබිදී පවත්නා බැවින් නිත්‍ය වූ ධර්මයක් යැයි කියති. ඔහු රහතන් වහන්සේලාට පරනිර්වාණයෙන් ප්‍රථම, නිවන හට නොගත් බැවින් උමහන්සේලා නිවනට පැමිනිියාහු නොවෙත්තියයිද. මතු හටගන්නාවු නිර්වාණධාතු රහතන් වහන්සේලා දුටුවාහු පමණක් වෙත් යැයිද්ද කියති. රහතන් වහන්සේලා නිවනට නොපැමිණිහෙන්ම සොයසන්තානයෙහි නානාවිද රෝග හටගැනීම හා නානා දුකවේදනා හටගැනීම නැවති ජාති දුක්ඛයන්ගෙන්ද ස්කන්ධයන්ගේ දිරීම නැමති ජරාදුක්කයෙන්ந்த මරණ දුක්කයෙන්ද රාජතෝ චෝරාදී බයින්ද ස්කන්ධකය පෝෂණය කිරීම නැමති සංස්කාර දුක්කයෙන්ද නොමිදියාහුය. කිසි දුක්කයක් නැත්තා වූ නිවනට පැමිණියවුන්ට මේ දුක්කයෝ නොවෙද්ද යැයිද නිර්වාණයේ සූක්ෂ මහටගනීමක් ඇති බව ස්තීරකිරීම සඳහා කියති ආචාර්වාදය ඇතැම් ආචාරවරයෝ දිට්ටදම්මකාති මස්මින් අත්තභාවේ බව වත්තමානා සම්පරායිකාති කඳබේදේතෝ පරබාගේ බව වත්තමානා යන මෙහි බවා වත්තමානා යන පදයන්ගේ අර්ථය වරදවා තේරුම් ගෙන නිර්වාණයාගේ අන්්‍ය නාමරූප ධර්මයන් මෙන් ඕධාරික වූ ජාතියක් එනම් හටගැනීම නැතත් සूක්ෂම ජාතියක් ඇත්තේ යයි කියති ඔහු සෝපාදිසේෂ නිර්වාණ ධාතුව මාර්ගඵලයන්ගේ උපපත්த்திහි පටන්ද අනුපාදිසේෂ නිර්වාණ ධාතුව පරිනිර්வாණ චุतिචිත්තයාගේ නිරෝධය පටන්ද අති සූක්ෂම ආකාරයෙන් හටගන්නේ යැයි සලකති චතුර්ථ ආචාරවාදය ඇතැ ආචාරවරයෝ සූත්‍රෙහි අරහත් පුද්ගලයාගේ රාගතුවේශ මෝහෂය, සෝපාදිසේෂ නිර්වාණයයි වදාරා තිබිෙනෙහෙයින් රහතන් වහන්සේලා පමණක් සෝපාදිසේෂ නිර්වාණයට පැමිණියාහු වෙත්්‍යයි කියති. ඔවන්ගේ මතයෙන් සෝපාදිශේෂ නිර්වාණයට සෝවාන් සකදාගාමී අනාගාමීහු පැමිණියාහු හෙවත් නිවන් දුටු ආහු නොවෙත්. දවේමාභික්කවේ නි්බාන ධාතුයෝ යනාදී සූත්‍රය සම්බන්ධ ආචාර්යවාදයෝය ප්‍රථම ආචාර්යවාද විනිශ්්‍යය දේමාභික්කවේ නිබ්බාන ධාතුයෝ යනාදී සූත්‍රෙහි දක්වනලද නිර්වාණ දෙක අභාව ප්‍රඥප්ති දෙකක්යැයි දක්වන ආචාරවරයෝ ඊට කරනු තුනක් දක්වති එයින් පළමුවෙනි කාරණය නම් සර්වච්ඥාන් වහන්සේ විසින් එහි දිට්ටි ධාර්මික සම්පරායක වශයෙන් නිර්වාණ දෙකක් දැක්වීමයි. නිර්වාණධාතුව එකක්ම වූහෙයින් ඒ නිර්වාණ දෙක අභාව ප්‍රඥප්ති දෙකක් යෑ ඔවන්ගේ මතය නිර්වාණධාතව වනාහි රහතුන්ගේ චෘතියෙන් පෙරද පසුවද ඇත්තා වූ ධර්මයකි එබැවින් එක ධර්මයක්ම වූ නිර්වාණධාතුව දිට්ටධාර්මික සම්පරායික වශයෙන් දෙකක් කොට කිවහැකි වෙයි. එකක් වු ආකාසධාතුව කලෙහි ආකාසය කවුලුවහි ආකාසය යනාදීෙන් වෙන්කළ හැකි වූ ආක්මනේ. එ බැබවින් සර්වඥාන් වහන්සේ විසින් දෙකක්කොට වධාරණ ලද්දේ මෙහි දක්්වන නිර්වාණධාතු දෙක නිරෝධ සත්‍ය සංඛ්‍යාත පරමාර්ථ නිර්වාණධාතුවෙන් අ්්‍ය වූ ප්‍රඥ්ඥාති දෙකක් නිසායැයි නොසැලකී යුතුයි. ඔවුන් දක්වන දෙවනිකාරණය නම් රාගස්ස කීනාකාරෝ අබාාවෝ අච්චන්ත මනුපපාදෝ. යන අට්ට කතා වාකಯයි මෙහි කීනාකාරෝ අභාවෝ යන වචනවලින් අභාව ප්‍රඥපතියක් දක්වුණු ලැබේැයි ඔහු සලකති කීනාකාරෝ අභාවෝ යන වචනවනාහි රාගයාගේ ශීනාකාරය හා අභාවය නිමිත්තකොට නිර්වාණධාතුව වාචක වන්නා වූ ශබ්ද දෙකකි බව නිර්වාණයාගේ නාමයක් වූ අච්චන්ත මනුප්පාදෝ යන පශ්චිම වචනයෙන් පැහැදිලි වෙයි. එබැවින් කීනාකාරෝ අභාවෝ යන වචනවලින් අභාාව ප්‍රඥඥප්තියක් ප්‍රකාශ නොවන බව ධතියුතුයි. තුන්වනි කාරණය නම් දිිට් දම්ම කාති ඉමස්මින් අත්්‍යභාව, බාවා වත්த்தමානා සම්පරයිකාති කඳබෙරිදේතු පරබාගේ බවා යන අටුවා වැකි දෙකය බිට්ටදම්මිකා යනු මේ වර්තමාන ආත්මභාවේහි පත්වන්න නිර්வாණධාතුවයි සම්පරායිකා යනු ස්කදබේදෙන් පசුකාලෙහි පවත්වන්නාු නිර්වාණධාතුவாයි යන මෙහි ආර්ථයයි. මේ නිර්වාණය හටගැනීම ප්‍රකාශ කරනු ලැබේ යැයි ඔහු සලකති. පරමාර්ථ අසංස්කොත නිර්වාණධාතුව හටනොගන්නාාවූ ධර්මයක් වූ බැවින් යම් නිර්වාණයක හටගැනීම ප්‍රකාශකරතිබේ නම් එය ප්‍රඥප්තියක් යයිකිවයුතුවවෙයි. මෙහි බවා වත්තමානා යන පදවලින් නිර්වාණයගේ හටගැනීමක් නොදක්වොල ලදී. බවා යන මෙහි ගූ ධාතුවේ අර්ථය ධාත්වර්ථ චින්තකයන් විසින් සත්තායං යැයි කියන ලදී. සත්තස්ස භාවෝ සත්තා යනු වචනාර්ථ බැවින් සත්තා යන්නෙන් සංස්කෘත පරමාර්ථයන්ගේ අසස්කත ස්වභාවෙන් විද්‍යமானත්වයද අසස්කුත පරමාර්ථයාගේ අසස්කෘත ස්වභාවෙන් විද්‍යமானත්වයද ප්‍රඥපතින්ගේ ප්‍රඥපතිබාවෙන් විද්‍යාமானත්වது வாச்சவே පෙර නොපවිති ධර්මයක හටගනීම வாච්්‍යනவை වත්த்தமான யந்தேந்த පර නොතිබූ ධර්මයක හටගනීම අනුව ැබ දධර්මයක පැවැත්ම වාච්්‍යවෙයි. ධාතුෝන් අනේ කාර්ථ බැවින් බූධාතුෙන්ந்த ඇතැම් කල වාච්්‍යවන හටගැනීම අර්ථය ප්‍රතික්ෂේපකිරීීම පිණස වත්த்தமான යැයි කියනලදී. අටකතාචාරයන් වහන්සේ පෙර නොති බූ නිවනක හටගැනීම ප්‍රකාශ කරුණු කැමති වීනම් දිි්ටදම්මි කාති ඉමස්මින් අත්්‍යභාවේ ජාතා කියාහෝ ඉමස්ම අත්්‍යභාවේ නිබ්බත්තා කියාහෝ වර්ණනා කරන්නේය එසේ නොකලේ උන්වහන්සේට මේහි හටගැනීමක් ප්‍රකාශ කිරීම අභිමත නොවන බැවිනි. එ බැවින් යතෝක්ත අට්ටකතා පාටයෙන් නිර්වාණය හටගැනීමක් ප්‍රකාශන කරන බවහා ආලියෙහි එ නිර්වාණධාතු දෙක ප්‍රඥප්ති දෙකක් නොවන බවද ධතයුතුය. සර්වඥ්ඥන් වහන්සේ විසින් අභාව ප්‍රඥප්ති දෙකකුත් නිර්වාණය කොට බධාරණ ලදයිකීම කිසිසේත් යුක්ති යුක්තද නොවෙයි. මේ ප්‍රථම ආචාර්වාද විනිශ්චයයි. දවිති ආචාරවාද විනිශ්චය. දවිති ආචාරවාදෙහි විිනිශ්ච කළ කරුණු තුනකි. එනම් සෝපාදිසේස නිර්වානය ප්‍රඥප්තියක් යන්න එකකි. රහත්තු නිවනට පැමිණියහු නොවෙත්තෙ යන්න තවකකි. පරනිර්වාණෙන් පසු රහතන් වහන්සේලාට වෙන්වෙන් වශයෙන් නිර්වාණය පහළ වෙත්තය යන්න අනිකකි. මෙහි පළමුවෙනි කාරණය මිනිශ්්‍ර විසේය. නිරෝධ ස්කந்த නිරෝධ देखින් क्ලේஷ නිරෝධයම ප්‍රධානවෙයි. क्ලේஷයන් නිසාම පාලවண்ணாාවූ ස්කන්ந்தයන්ගේ නිරෝ क्ලේஷ නිරෝධයටම ඇතුළත්ව පෙර පசු නොවී එක வரම සිதுවෙ. உරක්ෂයාගේ மூலය சிिந்த விනාශ කරන ලද්දේනම් ශාකාපත්‍රයන්ගේ විනාශය ඊට ඇතුළත්ව ඒහා සමගම සිදුවන්නාක් මෙනිි. මෙසේ ක්ලේශස්කන්ද දෙවර්ගේයම නිවීයාම එකවර සිදුවන බැවින්. ප්‍රහතන් වහන්සේලා විසින් චෘතියෙන් පසු ලබන නිර්වාණය අරහත්වයට පැමිණීමේදී ලැබූ නිරෝධයෙන් අන්‍ය වූුවක් නොවේ. එබැවින් රහත්වීමේදී ලබන්නන්නාාවූ සෝපාදිසේෂ නිර්වාණධාතුවද ප්‍රඥපතියක් නොව නිරෝධ සත්‍ය සංඛ්‍යාත නිර්වාණ ධාතුුවම යැයි ධතියුතුයි. ක්ලේශස්කන්ද නිරෝධ දෙකින් ක්ලේෂ් නිරෝධයම ප්‍රධාන බැවින් මෙහි තෘතිය පරිච්චේදෙහි කලින් දක්වන ලද නිධානවර්ග සංයුත්තයේ සූත්‍රවලද ක්ලේෂ නිරෝධයම ප්‍රධානකොට වදාරා තිබෙයි. එපමනක් නොව අභිධර්ම සච්ච විபංග පාලියයේ, නිරෝධ සත්‍යය නිර්දේශයේ சකුං ලෝකයේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහියமான පහයති එහ නිරජ්‍යமான නිරුජජතිී යනාදී வாක්‍ය හැටකද එසේම මහසති පට්ட்டාන සූත්‍රයහි සතිප්ட்டාන සංයුක්තයේ යනදේශනාවලද තත්த்தකතමං දුக்க නිරෝධං அறிය ச්ச்ச ය ತස්සායේව තන්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිසගෝ මුත්್த்தி අනාලයෝ යනුවෙන් ධර්මචක්‍ර සූත್්‍රේහිද නි්ානන්ති අවසෝ සාරපුತವච්චතිී කතමංතං නිබ්බානං යෝකෝ අසෝ රාගක්ಕයෝ දොසක්க்கයෝ මෝහක්க்கයෝ ඉದං උච්චති අවසෝ නිබ්බානං යනුවෙන් ජම්ಬුකාදක සූත್්‍රේහිද තවත් නොෙක් තැන්වලද ක්ලේෂ නිරෝධයම ප්‍රධානකොට නිර්වාණය වද අරාතිබේ. මෙසේමේ ඉතිවුත්තක පාලියද ක්ලේෂ නිරෝධය ප්‍රධානයකොට සෝපාදිසේෂ නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ අසස්කෘත නිර්වාණය වධාරණ ලද්දාා කියැයි දතයතුයි මේ පළමුවෙනිි කාරණය විනිශ්චියයි. අරහත් මාර්ගයාගේ උපපත්ති සමයහි යම් කලේෂස්කන්ද කෙනෙක් නිරුද්ධ වෙетනම්, ඔවුන්ගේ නිරෝදය සිදුවන්නේ රහතන් වහන්සේගේ සන්තානේහිමය එබැවින් රහත්වීමේ දී කලේශස්කන්ද නිරුද්ධවීම සත්‍යයක් නම් ඒ රහතන් වහන්සේ විසින් ලබන ලද්දක් නොවීමට කිසි හේතුවක් නැත. ඒ කාන්තයෙන් ඒ නිරෝය රහතන් වහන්සේ විසින් ලබන ලද්දක් මය පැමිණෙන ලද්දක් මය රහතන් වහන්සේලාට ජරා මරණ ආදී දුක්ඛයන් ඇත්තේ උන්වහන්සේලා නිවනට නොපැමිණි බැවින් හෝ නිවනහි දුක් ඇතිබැවින් හෝ නොවෙයි උන්වහන්සේලාට ඇත්තා වූ දුක්කයෝ වනාහි අතීත ලේෂහේතුවෙන් හටගත්තා වූ ස්කන්ධකය නිසා පවත්නා වූ ධර්මයෝය. ඔවුහු ලබනලද නිවනහා සර්ව ප්‍රකාරයෙන් අසම්බන්ධයහ. එබැවින් නෙහි දුක් නැතත් අරහත් පුද්ගලයන් දුක් සහිත වූුවන් වීම ඔවුහු නිවනට පැමිනිියාහු නොවෙත්‍යැයි කීමට කාරණයක් නොවෙයි. දුක් සහිත රහත්හූ නිවනට පැමිණ සිටින අයිුරු කියනු ලබන උපමාවෙන් දතයුතුයි. රජකු විසින් අපරාධයක් කලා වූ එක් පුරුෂයෙක් තෙම දිවිහිමි කොට බන්ධනාගාරයට යවන ලද්දේය ඉක්බිති ඔහුගේ ඥාතිමිත්‍රයෝ රැස්ව, රජ්ජුරුවන් සතුලු කරවා බන්ධනාගාරයට යවන ලද පුරුෂයාට නිදහස ඉල්ලා සිටියෝය. එකල්හි රජ්ජුරුවෝ සද්ධිනකින් නිදහස් කරන ලෙස අනකළේය. පුරුෂති මේ ලබනලද නිදහස ඇතිව ත්‍රීතියෙන් හදදින ගතකොට සිය නිවසට ගියේය. මේ උපමාවෙහි කියනලද පුරුෂත මේ සද්දිිනක් බන්ධනාගාරයේ සිටියේ ලබනලද නිදහස ඇතුළුවමය ඔහු විසින් ලබනලද නිදහස බන්ධනාගාරයෙන් පිටවෝ දිනේහි ලබන ලද්දක් නොවේ මේ උපමාවෙහි කියනලද පුරුෂයාගේ ලබනලද නිදහස ඇතිව බධනාගාරයහි සිටම මෙන් දුක් ඇතිව රහතුන්ගේ නිවනට පැමිණ සිටීම දතයුතුයි රහත්හූ නිවනට පැමිණ්‍ය පුද්ගලයන් භව, සර්වඥ්ඥන් වහන්සේ විසින්. කතංච පුග්ගලෝ උම්මුජිත්වා තින්නෝ හෝතිී, පරංගතෝ තලේ තිිට්ටති බ්‍රාක්්මනෝසු ආසවානං කය අනාසවං චේතෝ විමුක්තිින් පඥ්ඥා විමුත්තිං බිට්ටේව දම්වන් සයං අභි්ඥා සච්චිකත්වා උපසම්පච්ච විහරති. ඒවං පුග්ගලෝ ම්म्මු ජිත්වා තින්නෝ හෝති පරංගතෝ තලයේ තිට්ඨති බ්්‍රාක්්මනෝ යනුවෙන් වදාරණලදී එහි පදගලපීම කෙසේනම් පුද්ගලතෙමේ සංසාරසාගරය මතුවි එතර වූ පරතරට ගියා වූ නිර්වාණ සංඛ්‍යාත ගොඩබිමෙහි සිටින්න්නාවූ බ්‍රාත්්මනයෙක් වේද එෙතෙම ආශ්්‍රවයන්ගේ ශයවීමෙන් ආශ්්‍රව රහිත වෝ චිත්ත විමුක්තිය ප්‍ර්ඥා විමුක්තිය ප්‍ර්‍යක්ෂ ආත්මභාවයහිම තෙමේ විශේෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්්‍යක්ෂකොට සම්පාධනය කොට වෙසේද. මෙසේ පුද්ගලතෙමේ සංසාරසාගරයේ මතුවී එතරවී පරතරට ගියා වූ නිර්වාණය එකෙන් ලද ගොඩබිම සිටින්නාා වූ බ්‍රාක්්මනයක් වේ යනුවහි අර්ථයයි. නිවනට පැමිණි පුද්ගලයාට පනිර්ත පුද්ගලයායයි කියනු ලැබේ. රහතුන් පරිනිර්වෘත පුද්ගලයන් බවරහතන් වහන්සේලා විසින්ම වදාරණලදී. ය දुද්ධමයෝ දමේන දන්තෝ දබ්බෝ සන්තුසිතෝ විතින්න කංකෝ විජිතාාව අපේත වෙෙරාාවෝහි දබ්ෝසෝ පරිනිබ්බුතෝ ටිත්තත්ෝ ය පානුදම ජස්ස සේනන් නළකේතුංච සුදුබ්බලัง මහෝගෝ විජිතාාව අපේත බෙරවෝහි දන්තෝසෝ පරිනිබ්බుතෝ ටිත්තත්ෝ ය දुද්ධමයෝ දමේන දන්තෝ වීරෝ සන්තුසිතෝ විතින්නකංකෝ වෙජිතාවි අපේත ලෝමහන්සනෝ වීරෝ සෝ පරිනිබ්බుතෝ ටිත්తත්ತෝ තේරගාතා වලින් එය පැහැ දිලිවෙේ මෙයින් ප්‍රථමගාතාව දබ්බ ස්තවීරන් වහන්සේ විසින් වධාරණ ලදගාතාවකි දෘතිය තෘතිය ගාතා බල්ලිය වීර යන ස්ථවීරන් වහන්සේලා දෙනම විසින් වධාරණ ලදගාථාවෝය මේ දේශනාවන්ගේ වශයෙන්ද රහත් වූ නිමනට පැමිණි පුද්ගලයන් යයි ධතියතුයි ඇතැම්ු රහතන් වහන්සේලා අරමුණු කිරීමෙන් පමණක් නිවනට පැමිනිාහු යැයි කියති එද යුක්ති යුක්තනවෙයි මේ දෙවනි කාරණය මිනිශ්චයි. ද්‍රවිති ආචාර්වාද විනිශ්චය නිමි තෘතිය ආචාර්වාද විිනිශ්චය නිර්වාණයාගේ හටගැනීමක් ඇතයයි කියන්න වූ ආචාර්වරයෝ ය ස්ථීරකිරීම පිණිස දක්වන්නා වූ ප්‍රධාන සාධකය නම් දිිට්ට දම්ම කාතිී ඉමස්මිං අත්තභාවේ බවා වත්තමානා සම්පරයිකාතිී කද බේධතෝ පරබාගේ බවා. යන අටුවා වැකි දෙකයි. එයින් නිර්වාණය හටගැනීමක් නොදක්වොන බව ප්‍රථමාචාරවාද විනිශ්්‍යේදී දක්වනලදී. මෙසේම ඔවුන් විසින් වරදවා අර්ථය ගන්නා වූ අන්‍ය අට්ටකතා ටීකා පාටද බොහෝ වෙති. ග්‍රන්ථය විශාල වන බැවින් මෙහි නොදක්පනු ලබෙත් නිර්වාණය හට නොගන්නා වූ ධර්මයක් බව දක්වා වධාරන ලද දේශනා බොහෝවෙේ ඉන් කීපයක් දක්වනු ලැබේ. තීනිමානිි භික්කවේ අසංකතස්ස අසංකත ලක්කනානි කතමානි තීණි න උපපාදෝ ප්ඥායති න වයෝ ප්ඥායතිී න ටිතස්ස අන්‍යතත්තත් තං ප්ඥායතිී එමානිිකෝ භික්කවේ තීනි අසංකතස්ස අසංකත ලක්ඛනානී. මේ අගුත්්‍ර නිකායේ තික නිපාතයේ වධාරණ ලද සූත්‍රයකි මෙහි නඋපාදෝ ප්ඥායති යන්නෙන් නිර්වාණයාගේ ඉපදීමක් නැති බව දක්වුණ ලදී. අත්තිභික්කවේ අජාතන්, අභූතං, අකතං අසංකතාං යන උදානිපාලියෙන් උදාන ආලියෙන් ද නිර්වාණය අජාත එනම් හට නොගන්තා වූ අභූත අකත අසංස්කෘත ධර්මයක්ඇැයි දක්මන ලදී. ඇතැම අයට සෝත්‍රාන්තිික දේශනාව පර්යාය දේශනායය කියිය හැකිහෙයින් දැන් නිෂ්පර්යාය දේශනා වූ අභිධර්මය වධර්ණද ආකාරය දක්වනු ලැබේ. නිබ්බානං න වත්තාබං උපපන්නන් අනුපපන්නන්තීපි උපපාදි නෝතීපි මේ දම්ම සංගනී ප්‍රකරණය එන දේශනාවකි නිර්වාණය උපන්නා වූ එනම් හටගත්තා වූ ධර්මයක් යැයිද නූපන්නා වූ ධර්මයක් යයිද මතු ඒ කාන්තෙන් හටගන්නා වූ ධර්මයක් යයිද නොකිය යුතුය යනු මෙහි භාවයි. මෙයින්ද නිර්වාණය හටගැනීමක් නැති බව දැක්වවෙයි. තවද දම්ම සංගනී පාලීහිම නිබ්බානංන වත්තා්බං අතීතන්තිපි අනාගතන්තීපී පච්චු පන්නන්තීපි යැයි. නිර්වාණය අතීත ධර්මයක් යැයිද අනාගත ධර්මයක් යැයිද, වර්තමාන ධර්මයක් යැයිද නොකිය යුතුයයි වද අරාතිබේ. ඉදින් නිර්වාණය, ඒ ඒ පුද්ගලයන්ගේ වශයෙන් හටගන්නා වූ ධර්මයක් වේ නම්, එය නොබිධෙන ධර්මයක් වූ බැවින්, අතීත නිර්වාණ නැතත් අතීතෙහි හටගෙන දැනදු ඇත්තා වූ නිර්වාණයන්ට වර්තමාන නිර්වාණයෝ යයිද, අනාගතේ හටගන්නා වූ නිර්වාණයන්ට අනාගත නිර්වාණයෝ යැයිද කියහැකිවෙයි. එබැවින්, සර්වජ්ඥන් වහන්සේ විසින් අතීතාදී වශයෙන් නොවදාලේ නිර්වාණය හටගැනීමක් නැති බැවිනිි. ස්වභාවධර්මයන්ගේ තත්ත්වය නොදැන කොට කල්පනාවෙන් කල්පනා කරන්නෝ යම් ස්වභාවයක් විද්‍යාමාන නම් එය ඇත්තේ හටගත් හෙයින්ම යැයික් සිතති ය මහත්මුලාවකි ස්වභාවධර්මයන් අතුරෙහි වනාහි හටගන්නා වූ ස්වභාවධර්ම කොටසखा හටගැනීමත් පහළවීමක් නොමැතිව ඇත්තා වූ ස්වභාවධර්ම කොටසක්ද ඇතහ සියල්ලම හටගැනීමෙන් පහළවීමෙන් ඇත්තා වූ ස්වභාවයා නොවෙති එයින් හට නොගෙන ඇත්තාා වූ ස්වභාවධර්මය වෝ නම් ආකාශ ආදයි ආකාශය කවදාපට නැත්තෝ දැයි කල්පනා කරන්නාට ආකාශයේ නොතිබූ කාලයක් නොමැති බව පහසුවෙන්ම අවබෝධ වෙයි. යමක් නොතිබූ කාලයක් නොමැති නම් ඒ සියලු කල්හීම විද්‍යාමාන ධර්මයකි. යමක් හටගත්තේ නම් ඒ සියලු කල්හි ඇත්තා වූ ධර්මයක් නොවේ. හටගැනීමට පෙර නොතිබූ හෙයිනි. එබැවින්. සියලු කල්හි ඇත්තා වූ ආකාසය හටගැනීමක් නැත්තේය. ආකාශය ඇතයැයි පිළි නොගන්නා වූ කිසිවෙෙක් නැතිබැවින් මෙහි හට නොගත්තේ නම් පහළ නොවූයේ නම් ආකාසයකුත් නැතයැයි කිසිවෙකොටවාද කළ හැකි නොවේ. වි ආකාශධාතුව මෙන්ම අන්‍ය ප්‍රඥප්ති ධර්මයෝද හට නොගෙන ඇත්තා වූ ධර්මයෝය නිර්වාණධාතුවද සෑම කල්හිම ඇත්තාාවූ ධාතුවක් වූ බැවින් එහි හටගැනීමක් සූක්ෂම වශයනුදු නැති බවධතියුතුයි. යට දැක්වූ සෝපාදිසේෂ නිර්වාණධාතු දෙකින් අරහත්ඵල සංඛ්‍යාත පටිප්පස්සද්ධි සෝපාදිසේෂ නිර්වාණය වනාහි හටගැනීමක් කැත්තා වූ සංස්කාර ධර්මයකි නිස්සරණ නිර්වාණ සංඛ්‍යාත අසංස්කෘත සෝපාදිසේෂ නිර්වාණ ධාතුව හට නොගන්නා වූ හටගැනීමට අභව්‍ය වූ ධර්මයක් බව. ප්‍රථම පරිච්චේදීදී විස්තර කරනලදී. හටගැනීම එනම් ජාතිය දුක්කයක්යැයි සර්වාජඥාන් වහන්සේ විසින් වදාාරණලදී. නිර්වාණය නම් දුක්ඛ නිරෝධයයි. ඉදිින් සූක්ෂම ජාතියක් මුත් නිර්වාණය ඇත්නම් එය දුක්ක නිරෝධයක් නොව ඒකාන්තයෙන් දුක්කයක්ම වෙයි. නිර්වාණය සූක්ෂම දුක්කයන්ගෙන් හා ඕධාරික දුක්ඛයන්ගෙන්ද මුක්ත වූ පරම සුකයකි. එබැවින් නිර්වාණය සූක්ෂම වූද හටගැනීමත් ඇතිවී යුතු නොවන බව දත යුතුයි. තෘති ආචාර්වාද විිනිශ්්‍ර නෙමි චතුර්ථ ආචාර්වාද විනි්චයහෙවත් සෝපාදිසේෂ විිනිශ්චය. සෝපාදිශේෂ නිර්වාණය ලැබිය ඇක්කේ රහතුන්ටම යයි කියන්නෝ එසේ ප්‍රකාශ කරන්නේ නිර්වාණයත් නාමරූපධාතුූන් වැනිවූවායක් යැයි සැලකීමෙන. නිර්වාණය නම් කලේශස්කන්දයන්ගේ අනුපාද නිරෝධයයි. එසේ නොව නාමරූපධාතුන් සේ විද්‍යාමාන ධර්මයක් යැයි ගන්නා වූ පරවාදීන්ට නිවනක් ඇති බව ඔප්පු කළ නොහැක කුමක් හෙයින්ද යතහොත් එබඳ නිවනක් ඇතත් එය කිසි ආකාරයකින් කිසිවකු විසින් ලැබිය හැකි නොවූවද එහි සත්වයන් නොමැති බැවින් කිසි සත්වයකුගේ ප්‍රතිෂ්ටාව නොවන්නා වූ නිරර්ථක ධර්මයක් ද වන බැවිනි. කලේශස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධයම නිර්වාණයයැයි දැක්වීමෙන්ම එය ලැබි හැකි ධර්මයක් බව හා සත්වයන්ට ප්‍රතිෂ්ඨාවන ධර්මයක් බවද දැක්විය හැකි වෙයි. ඒ සම්බන්ධව කිවයුතු කරුණු ප්‍රථම පරිච්චේදේ විස්තර කරනලදී. අරහත් මාර්ගයාගේ උපත්ති සමයහි හා අන්‍ය මාර්ගයන්ගේ උපත්ති සමයන්හිද ක්ලේශස්කන්දයෝ නිරුද්ධ වෙදී. නමුත් විශාලලෙස නිරෝධය වන්නේ සෝවාන් මාර්ගයාගේ උපපත්ති සමයහිය අරහත් මාර්ගක්ෂණයහිදී සිදුවන නිරෝධයට වඩා දහස්වාරයකින් දසදහස්වාරයකින් ලක්ෂවාරයකින් කෝටිවාරයකින් විශාල වූුවකි ඒ බව කියනු ලබන සූත්‍රයෙන් ධතිතු ඒ සූත්‍රයේ සංෂේප අදහස මෙසේය. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ නිය මතුයෙහි දූලි ස්වල්පයක් තබා දිික්‍ෂූන්ට ආමන්ත්‍රණය කොට මහනෙහි ගේ මේ නියපිට තිබන දූලිවලින් හා මහාපෘතුවිය පස් වලින් කවරක් අධිකතර වේදයි විචාලසේක. එකල්හි භික්‍ෂූහු ස්වාමීණි භාග්‍යෝතු න්හන්ස නුබහන්සේගේ නියපිර තිබෙන දූලිවලට වඩා මහාපෘතුවිය පස් ඉතා අධිකය. නිය මතුයිහි දූලි මහාපෘතුවයේ සියක් වෙන් කලාවටද දහස්වනි කලාවටද. සියදහස්වනි කලාවටද නොපහුන් න්නේේයැයි සැලකලාහුය එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහනෙනි එ පරෙක්දෙන්ම දක්නාලද චතුරාර් සත්‍යය ඇත්තා වූ හත්වරක් ඉපදීම ඇත්තා වූ ආර්ෂාවකයාට ශේවූ සංස්කාර දුක්කය ඉතා මහත්්‍යය සේස දුක්කය ඉතා ස්වල්පය ඒ ශ්‍රේවූ දුක්කේ සියවිනි කලාවටද දහස් වනි කලාවටද සිය දහස්වෙනි කලාවටද නොපහොන්නේය මහනෙනි ධර්මාභි සමය ධර්මචක්කු ප්‍රතිලාභය මෙසේ මහත් වූ අර්ථදායකය යනයි. මතු මාර්ගත් ත්‍රෙන්ව නිරුද්ධවන්නේ නියපිට තබන ලද දූලි ස්වල්පේට් උපමා කරන ලද සෝවාන් පුද්ගලයා හට සේෂ වූ දුක්කයයි.ඒ නරහත් මාර්ගශනයහි වන කලේෂස්කන්ද නිරෝධයාගේ අල්පත්වය ධතයුතුයි. දුක්खයෝ නිවනට නොපැමිණ කිසිසේත් නිරුද්ධ නොවෙති නිවන ලබාගැනීමට උත්සාහ කළ යුතු වන්නේ දුක් නැතිකර ගැනීම පිණිසයක්. ඉදින් නිවනට නොපැමිණෙත් දුක්खයෝ නිරුද්ධ වෙදනම් නිවන නිරර්ථක ධර්මයක්මය. ඉදින් පරවාදීහු නිවන සාර්ථක බව දැක්වීමට නිවනට පැමිණීමෙන්ම දුखයෝ නිරුද්ධ වෙතියයි කියතහොත් සන් පුද්ගලයා නිවනට පැමිණියයැයි නොකයාම කීවාහු වෙති සෝවාන් පුද්ගලයාට මේසා මහත් වූ දුක්ක නිරෝධයක් වූයේ ඔහු නිවනට පැමිණි බැවින්මය. එක් එෙක් මාර්ගයක් දුක්ක සත්‍ය පරිජාණන ආදී වූ සිව් කිසක් කරන්නේය හරහත් මාර්ගෙන් පමණක් කරන්න වූ නිවනට පැමිණීම නැමැති වෙන් වූ කිසක් ඇති බව ආගම ධර්මය දක්වා නැත. එබැවින් සෝවාන් මාර්ගයාගේ උපත්ති සමයෙහි සෝවාන් පුද්ගලයා නිවනට නොපැමිණේ නම්. ඉතාම ස්වල්පයක් දුක් නැති කරන්නා වූ අරහත් මාර්ගයාගේ පහළවීමහි අරහත් පුද්ගලතෙමේ නිවනට කිසිසේත් නොපැමිණෙන්නේය විශාල වූ දුක්කස්කන් දෙයක් නිරුද්ධවීමෙනුත් නොපැමිනිියා වූ නිවනට ඉතා ස්වල්පයක් වූ දුක්ඛකයන්ගේ නිරෝධයට පැමිණෙන පරහක් පුද්ගලයා පැමිණිය යැයි කීම යුක්ති යුක්ත නොවේ. පරවාදීහු නිවන කලේෂයන්ගෙන් මුක්ත වූ බව වධාරන ලද දේශනා දක්වමින් කලේෂයන්ගෙන් මුක්ත වූ නිවනට කෙලෙස් සහිත වූ සෝවාන් පුද්ගලාදීන්ට පැමිණිය හැකි නොවේ යයි කියති නමුත් එයින්ද ඔහු පිහිටක්නො ලබති සහිත වූ රහත් වූ දුක්කයෙන් මුක්ත වූ නිවනට පැමිණෙන බව හෝහූම කියන එනි. කෙලෙස් රහිතූ නිවනට කෙලෙස් සහිත වූ ආරයන්ට නොපැමිණිය හැකිවේ නම් දුක් රහිත වූ නිවනටද දුක් සහිත ආර්ය පුද්ගලයා පැමිණීන්නේ යැයිකී මද යුක්ති යුක්ත නොවෙයි. නිවනට පැමිණ එහි සිටින්න වූ පුද්ගලෙක් නැත්තේය දක් විවාහාර පහසුව සඳහා පුද්ගලයා සම්බන්ධ ක්‍රේශස්කන්දයාගේ නිරෝධයට පුද්ගලයාගේ නිමනට පැමිණීමයයි කියනු ලැබේ. අරහත් පුද්ගලයා නිවනට පැමිණියයයි කියන්නේ ඔහුගේ කලේශස්කන්දයන්ගේ නිවීමට පැමිණීමටය. අරහත් පුද්ගලයාට මෙන් සෝතා පන්න ආදීන්ටත් කලේශස්කන්දයන් නිරුද්ධවන බැවින් ඔවුහුද, අරහත් පුද්ගලයා මෙන්ම නිවනට පැමිණියෝ වෙදී. නිවනට පැමිණීම කෙබදු පැමිණීමක්තැයි නොදැන ගෝෂා කරන්නා වූ පරවාදීන්ට ය තේරුම් ගැනීමට පැමිණීම් ගැන සංෂේප විස්සරයක් කරනු ලැබේ. පැමිණීම් ක්‍රියාව වනාහි කතෘු කෙනෙකුන් ගෙනහා කර්මයකින් යුක්ත විය යුතු ක්‍රියාවකි ය කතෘු කර්මයන්ගේ වශයෙන් එක, කර්මයක් කරා කතුරුගේ යාම ඇති පැමිණීමය දෙක කර්මයේ කතෘු කරා ඊම ඇති පැමිණීමය තුන යාම් ඊම් නැත්තා වූ පැමිණීමය හතර පැමිණීමෙන් කතරූගේ පහළවීම ඇත්තා වූ පැමිණීමය පහ පැමිණීමෙන් කතෘු විනාශ වන පැමිණීමය යනාදී වශයෙන් බහු ප්‍රබේදවෙයි පළමෝන පැමිණීමට උදාහරණ නම් ගෙට පැමිණීමයි. ගෙට පැමිණීම සිදුවන්නේ කත්ෘු ගය කරා යාමිණි දෙවන පැමිණීමට උදාහරණ නම් පණ්ඩිත බවට පැමිණීමයි. අන්්ඩිත බව නම් ඥානයයි. මෙහි ඥාන සංඛ්‍යාත කර්මය කරා කතෘු නොගොස් පහළවී වශයෙන් කර්මය වූ ඥානය ෘය වූ පණ්ඩිතයාකරා ීමෙන්ම පැමිණීම සිදුවයි. තුන්වන පැමිණීමට උදාහරණ නම් හාල් බත් බවට පැමිණීමයි. මෙය හාල්වල බත්කරා යාමක් හෝ බත් සහල්කරා ඒමක් හෝ නොමැතිව සිදුවයි. හතරවන පැමිණීමට උදාහරණ නම් විපතක් පැමිණීමයි. විපත නම් දුකකි. එය පැමිණීමට පෙර නොතිබී පමණීමෙන්ම පහලවීමෙන් පැමිණීම සිදවෙයි පස්වන පැමිණීමට උදාහරනම් ගින්න නිවීමට පැමිණීමයි මෙය ගින්න නැමති කතෘු ඇතිතාක් සිදු නොවී කතුරු විනාශවීමෙන් ම සිදවෙයි මේ පැමිණීම් අතුරෙන් නිවනට පැමිණීම පශ්චි මොක්ක පැමිණීමට සමාන පැමිණීමකි එබැවින් සරර්වචජාන් වහන්සේ විසින් අච්චි අතාවාතවේගන කිතා අත්හං පලේතින උපේති සංකං යැයි අන්්‍යෝන්‍ය උපමාවෙන් නිර්වාණයට පැමිණීම වධාරණ ලදී මෙසේ ගින්න නිවීමට පැමිණේය යන මෙහි නිව පැමිණීම යන වචන දෙකින්ම ප්‍රකාශ කරන්නේ, නිවනේය යන එක වචනය ප්‍රකාශ වන්නා වූ අර්ථයමය. නිවීමෙන් අන්‍ය වූ පැමිණීමක් ඒ කාන්තෙන් නැති බැවිනි. මෙසේම නිවනට පැමිණේය යන වචන දෙකින් ප්‍රකාශ කරන්න මේ නිරෝධයයි කියනලද එකම අර්ථයයි. එබැවින් ක්ේෂ ස්කන්දයන්ගේ නිරවෝධයම නිවනට පැමිණීමයැයි දතයුතුයි. මෙසේ නොව නිවනත් පැමිණීමත් දෙකක් කොට ගතහොත් නිවනත් සත්වයන් නිවනත් සත්වයන් ඇත්තා වූ හෙවත් ස්කන්ධයන් නැත්තා වූ ස්ථානයක් වීමෙන් මහත් වූ දෝස පැමිණෙත්. මෙසේ නිවනට පැමිණෙන ආකාරය සලකාබලන කල ප්‍රමාණ කළ නොහැකි තරම් මහත් වූ දුක්කස්කන්දයක නිරෝධය ලැබවා වූ සෝවාන් පුද්ගලාදීහු නිවනට පැමිණියවූන් බව මනාව වැටහේ. තවද සකළ ආර්ය පුද්ගලයන් විසින්ම නිර්වාණය ප්‍රත්්‍යක්ෂ වශයෙන් දක්නා අද බව නොයෙක් පාලි අට්ටකතා ටීකාවන්හි දක්වාතිවෙේ. මේ වාද රහිතව සියල්ලම් විසින්ම පිළිගත්තා වූ කරුණකි. නිවනට නොපැමිණියා වූ නිවන නොලැබුවා වූ පුද්ගලයකුට එය කිසිසේත් ප්‍රත්‍යක්ෂ කළ හැකි ධර්මයක් නොවෙයි. ඒ බව කියනු ලබන උපමාවෙන් ධතියුතුයි. යමුකුගේ සරීරය ගින්නෙන් දැවේ නම් එකල්හි ඔහුගේ සරීරයෙහි මහත් වූ දුක්කවේදනා හටගන්නාහුය. නමුත් ඒ දුක්ක ප්‍රත්්‍යක්ෂ වශයෙන් දතහැකේ ඔහුට පමණකි ඒ දුටුවා වූ ද ඇසුවා වූද පුද්ගලයන්ට ඒ දුක අනුමාන වශයෙන්ම මිස ප්‍රධ්‍යක්ෂ වශයෙන් දතහැකි නොවෙයි කුමක් හෙයින්ද යතහොත් තමාඒ නොලබූහෙයිනි ඊට නොපැමිණහයිනි එ පරිද්දෙන්ම නිවනද නොලැබුවා වූ නොපමිනිියා වූ පුද්ගලයකුට ප්‍ර්‍යක්ෂ කළ නොහෙයි බැවින් විබංග මූලටීකා වෙහි නහි අන්ඥා දම්මා විය නිබ්බානං තං පන අති ගම්බී රත්තා අපපත්තේන ආලම්බීතුන් නසක්කා යැයි කියනලදී. නිර්වාණය අන්්‍යධර්මයන් මෙන් නොවයි. ඒ වනහි ඉතා ගැඹුරු බැවින් නොපැමිනිිය වූ පුද්ගලයකුට අරමුණු කළ හැකි නොවේය. යන ගාථාවේ භාවයයි. කරුණු මෙසේහෙන් නිර්වාණයට වඩා සිය දහස්වාරයකින් ඕධාරික වූ දුක්කවේදනාව පවා නොළවූ තැනැත්තන්ට ප්‍රත්‍යක්ෂ කළහැකි නොවන කල්හි අතිසූක්ෂම වූ නිර්වාණධර්මය නොපැමිණිය වන්ට කෙසේ ප්‍රත්‍යක්ෂවේද. නොමය එබවින් මාර්ගඵල අධිගමනය කොට නිවන් පසක් කන ලද සියල්ලෝම නිවනට පැමිණියවුන් බවධතියුතුයි. මේ සෝතා පන්නාදීන්ගේ නිර්වාණ ප්‍රාප්තිය ධර්ම ස්වභාවයාගේ වශයෙන් දැක්වීමයි. දැන් පාලි අට්ටකතා ටීකාවන්හි සෝතාපන්ආදීන්ගේ නිර්වාණ ප්‍රාප්තියක් දක්පාන්න නැතියැයි ගෝෂා කරන්නවුන්ගේ ද පාලි අට්ටකතා ටීකාවන්ගේෙන් නොදැක්වුවහොත් පිළිගත නොහෙයැයි කියන්නවුන්ගේද අර්ථය පිණිස පාලි අට්ටකතාටිකාන්වාන් හි දක්වා තිබෙන හැටි දක්වුණු ලැබේ. සෝවාන් පෙළෙහි පිහිටියා වූ සිරිමා නම් දෙවුදුව තමා නිවන් ලබා ප්‍රීතිවෙමින් සිටින බව ආයශ්මත් වංගීස ස්තවීරන් වහන්සේට සැලකළ බව විමානවස්තුපාලියයේ දක්්නාාලැවෙයි එය මෙසේය. ලාබා නහං අමතවරං විසේසනං ඒ කන්සිකා අභිසමේය විසේසිය අසංසයා භෞුජන පූජිතා අහං කින්ඩාරතින් පච්චනු බෝමී නප්පකාං මම ප්‍රතජ්ජනයන්ට විශිෂ්ඨභාවය සිද්ධ කරන්නාවූ උතුම් නිර්වාණය ලබා භාගිවතුන් වහන්සේ සම්යක් සම්බුද්ධය ධර්මය ස්වාක්කාතය සංඝයා සුපටිපන්නේ යයි රාත්නත්‍රය විශේහි ඒකාතැදෙහීම් ඇත්ති චතුසත්‍යය ප්‍රතිවේද සංख්‍යාත විශේෂයට පැමිණ ශෝඩෂ වස්තුක අෂ්ට වස්තුක විචිකච්චාවගේ නිරෝධෙන් පහ වූ ශංකා ඇත්තී අන්‍යන් විසින් ප්‍රාථනීය වූ ගුණ විශේෂ ඇත්තී අනල්ප වූ ක්‍රීඩාරතිය අනුභව කරමින් යනු මෙහි අදහසයි. ඇතැම් අයට මෙයින් දක්වන්නේ අරමුණු කෙරින් වශයෙන් ඇැමිණීම යැයි කියහැකිවේ. ඒසේ නොවන බව ඊට පළමුුව සිරිමා විසින් කියනලද නත්වාහානං විරජපදං අසංකතාං තතාගතේන නදීවරේන දේසිතං තත්හේවාහං සමත සමාධිමාතුසිං සායේව මේ පරම න්‍යමතා අහු. යනුවෙන් පරමුණු රීම දක්වන ලද බැවින් ස්තූට වෙයි තවද සෝවාන් පලෙහි පිහිටිය වූ රජ්ජුමාලා නම් වූ දෙවුදුව තමා නිවනට පැමිණි බව ආයෂ්මත් මහාම ගල්ලාන ස්තවීරයන් වහන්සේට සැලකරන ලද බව විමානවස්තු පාලියයේ දක්නාා ලැබයි. එය මෙසේය. අනුකම්පකස්ස කුසලස්ස ඕවා දම්හි අහං ටිතා අජ්ජගා අමතං සන්තිී නිබ්බානං දමුච්චත ත්‍රිවිධ ලෝක වාසීන්ට අනුකම්පා කරන සුළ වූ වේනේය ජන විනය නැහි දක්ෂ වූ සර්වඥාන් වහන්සේගේ අවවාදයෙහි පිහිටියා වූ මම මරණයක් නැති බැවින් අමත නම් වූ සකළ දුක්ඛයන්ගෙන් මිදුන බැවින් ශාන්ත වූ නිර්වාණ පදයට ගියමි යනු එහිභාවයයි දි්‍යයාාගනාවෝ නිවනට නොපැමිනිියාහු නම් මාරහතන් වහන්සේලා ඉදිරියේ මෙසේ ප්‍රකාශ නොකරන්නාහුය එවවින් යතෝක්ත ගාතාවන්ගෙන් සෝවාන් පුද්ගලයෝ නිවනට පැමිණියවුන් බව පැදිලි වෙයි සෝවාන් පුද්ගලයා නිවනට පැමිණි කල අන්‍ය ආරය පුද්ගලයන් ගැන කිවයුත්තක් නැත්තේය මේ පාලියගේ වශයෙන් සකළ ආර්ය පුද්ගලයන්ගේම නිර්වාණ ප්‍රාප්තිය දැත්වීමයි පටවි දම්ව සභාවනං සේකා සේකානං පතිට්ඨාන ගෝචර නිවාසට්ා නට්ටේන නිබ්බානං නගරන්ති වච්චති. යනුවෙන් බුද්ධවංශට්ටකතාවෙහි නිවන ප්‍රතිවේද කරන ලද ධර්ම ස්වභාව ඇත්තා වූ ශක් අශයික්ෂයන්ගේ නිවාසස්ථානයයි දක්මන ලදී. ශෛක්ෂයවනම් අරහත් පලස්තයාගෙන් අන්‍ය වූ ආරය පුද්ගලයෝය. අශයික්ෂියෝ නම් අරහත් අලස්ථයෝය ඉදින් ශෛක්ෂයෝ නිවනට පැමිණියාහු නොවත් නම් නිවන ඔවුන්ගේ වාසස්ථානයක් නොවයි එය ශෛක්ෂියන්ගේ වාසස්ථානයේ දක්වන ලද්දේ ඔවහු නිවනට පැමිණියවුන් නිසාමය එබැවින් මේ අටුවා වචනයෙන්ද සකළ ආර්ියෝම නිවනට පැමිණියවුන් බව දැක්වයි නහි අන්්‍යා දම්ම විය නිබ්බානං තං පන අති ගම්බී රත්තා අපපත්තේ අලාබිතුම් න සක්කා. යන විබංග මූල ටීකා වැැකයෙන්ද ඒ බව දැක්වේ. මේ අටුවා ටීකානන් දැක්වීමයි. මෙසේ ශාස්ත්‍ර යුක්ති වශයෙන් හා පාලි අට්ටකතා ටීකානන්ද බලන කල සෝදාපන්න ආදී වූ ආරය පුද්්‍යොලයෝ සියල්ලෝම නිවනට පැමිණෙවුන් බව මනාවට ඔප්පුූවෙයි. සෝතා පන්න්නාදීන්ගේ නිර්වාණ ප්‍රාප්තිය ප්‍රතික්‍ෂේප කිරීමෙන් යට දැත්වූ පාලි අට්ටකතා ටීකා පාටයන් ප්‍රතික්‍ෂේප කරන්නට වීමය නිවනට නොපැමිණීද දුක්ක නිරෝධය මෙන් නිර්වාණය නිරර්ථක වීමය සකලාාරියෝම නිවන් පසක් කලාහු නොවීමය යන ආදී බොහෝදෝෂියෝවෙති ඒ පිළිගැනීමෙන් වන්නා වූ එකද දෝෂයක් නැත්තේ සෝපාසේෂ නිර්වාණය අනුපාදිසේෂ නිර්වාණය යන දෙකින් සෝතාපන් ආදීන් විසින් ලබන ලද නිවන කවරක් ද යතහොත් සෝපාදිසේෂ නිර්වාණයයි. එසේනම් ඉතිබුද්ත කෙහි අරහත් පුද්ගලයාගේ ලේශක්ෂය සෝපාදිසේෂ නිර්වාණයයි වදානලද්දේ කුමකට දෙ ඇතහොත්, අරහත් පුද්ගලයාගේ ලේශක්ෂය නිර්වාණයයි කී කලෙහි, සෝතාපන්නාදීන්ගේ ක්‍රේශක්ෂයේ ද නිर्වාණය බව දතහැකි හෙයිනි. අරහත් පුද්ගලයාගේ क्ලේශක්ෂය සෝපාදිසේෂ නිර්වාණය වේ නම් සෙසන්ගේ क्ලේක්ෂය, සෝපාදිශේෂ නිර්වාණය නොවීමට කරුණක් නැත. පාලියහි අරහත් පුද්ගලයාගේ क्ලේශක්ෂය, සෝපදිසේෂ නිර්වාණයයි දැක්ම, දේශනාशීර්ෂ මාත්‍රයකි මේ पරිසස්्यහි ජාතස්ස කුठාරි ජායතිය මुකේ, නිහිීඇති පරිසෝ නිිහිීන සේවී යනාදී දේශනාවන් මෙනි පුරිසස්සහි ජාතස්ස කුටාරි ජායති මකේ යන්නෙන් පුරුෂයාගේ මුකෙහි යැයි දක්්වාතිබෙන්නේ ශ්‍රියගේ මකේහි හෝ නපුන්සකේුගේ මකේගේ හෝ කුටාරිය පහල නොවන බැවින් නොවේ. පුරුෂයාගේ දැක්වීම දේශනා ශීර්ෂමාත්‍රයකි නිිහිීයති පුරිසෝ නිහිීන සේවී යන්නේෙහි පුරිසෝ යැයි වදාරාතිබෙන්න්නේත් ස්ත්‍රිය එසේ පිරිහීමට නොපැමිණෙන බැවින් නොවෙයි. ඊට සියල්ලෝම සංග්‍රහවෙති, පුරිසෝයේ ප්‍රකාශිකිරීම දේශනා මාත්‍රයකි. මෙබඳු සාාව ශේෂ දේශනා තවත්බොහෝ ගණනක් දක්නා ලැබෙත්. එබැවින් පාලියෙහි සාමාන්‍යයෙන් අරහත් පුද්ගලයාගේ කය ශක්ෂයේය සෝපදිසේෂ නිර්වාණයයි වදාාරණ ලදමුත් සෙසන්ගේ ක්‍රයශක්ෂය සෝපදිසේෂ නිර්වාණය නොවේයැයි මුලා නොවිය යුතුයි මේ චතුර්ථ ආචාර්වාද විිනිශ්චියයි. මෙසි ආචාරවාද බහුල බැවින් හා නිර්වාණය පරම සූක්ෂම බැවින්ද ඒ ඇතැම්හු විපරීත ආකාරේෙන්ந்த ඇතැම්හු අවිපරීත ආකාරයෙන්ந்து දැනසිටित නිර්වාණය සම්බන්ධව විපරීත වශයෙන් දැනීම හෝ සර්වා ප්‍රකාරයෙන්ම නොදනීම හෝ නිර්වාන ප්‍රතිලාගයාට බාධක නොවේ. නිර්වාණ ප්‍රතිලාබයාට බාධක කාරණය නම් නිර්වාණගාමිණී ප්‍රතිබාධාව නොතිහිරීමයි. යමෙක් නිවන වර්දවා තේරුම් ගෙන සිටියේ වී නමුත් ඔහු විසින් නිවැරදි වූ නිර්වාණගාමණී ප්‍රතිපත්තිය සම්පූර්ණ කරන ලද්දේ නම්. එතෙම සකළ බුද්ධ පච්චේක බුද්ධ වහන්සේලා විසින් පැමිණ ලද්දා වූ නිවරදි වූ නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර භූමියයට පැමිණෙන්නේය. නිර්වාණය සම්බන්ධ කොපමන පාරිශුද්ධ වූ දැනීමක් ඇතත් නිර්වාණ ගාමිණී ප්‍රතිපදාව සම්පූරණ නොකරන තැනැත්තේ නිවනට නොපැමිණේ, අත්පා තරකොට බැඳ පසුරක තබා ගඟක පාකරන ලද තැනැත්තේ උඩුගඟ පිහිටි රම්මය ප්‍රදේශයන් ගැන කොපමන පිරිස්තුදුලෙස දැනගෙන සිටීවේ නමුත් ඒ ප්‍රදේශ මොහොතෙන් මොහොත වඩ වඩා දුරවන්නේය එපරිද දෙෙන්ම පංච කාමේයයි කියන ලද වැල්වලින් බඳින ලද චිත්ත සන්තානය ඇැතිව. මේ සංසාර මහා ඕගේහි පාවෙන්නාාවූ සාත්වයෝ මොහොතෙන් මොහොතට උඩුගග පිහිටි රම්ය ප්‍රදේශය බඳ වූ නිර්වානණ ශේමභූමියෙන් දුර වෙති එබවින් සකළ සත්පුරුෂයන් විසින්ම පරම රමණීය වූ නිර්වාණ භූමියයට පැමිණ පරම සුකය ශාන්තිසුකය ලබාගැනීම සඳහා නිර්වාණගාමිනී ප්‍රතිපත්තිය සම්පූර්ණ කළ යුතුයි මෙතෙකින් නිර්වාණ මිනිශ්චයේ පංචම පරිච්චේදය නිමි ஞெ අ පමාන ඥානේන බුද්ධේන ජේවතාදිනා தස්ස සම්පත්ධ මොක්खේහි සාාවකේහිච්ච දේසිතා මොක්කපපකාසකාතිසු පිටකේසු තහින් තහින් විචිත්ත නය සංයුක්තා සන්තියේ දේසනා සුභා තා සං අට්ට කතෝයෝජ නානා බාසහි සන්ටිතා තායෝජ අඥං ගන්තේජ කවීනං මනවඩ්ඩනே සනිස්සාය විනිච්චිත්වා නානා වාදේ යතා බලන් අමතං දීප යන්තේන සාධූහි අිපත්තිකා පත්තිතා පත්වාන මුම්ම විසයන් දම්මං සම්බුද්ධ දේසිතන් උගගහෙත්වාන පත්තේන ලංකාදීප මිමංපුන චන්ද විමල නාමේන යතිනා මොක්කකාමිනා පකතෝ ගන්තෝ නිබ්බාන විනිච්චය ව්‍යහෝ අයන් ජිවහක්ගයේ යාව සත්තානං බුද්ධෝති පදමුත්තමං වත්තතේ තාව ගන්තෝයන් තෝසයන්තෝ කවිද්ජනේ දීපයන් අනතංධාතුම් දුක්ඛමුත්ති ගවේසිනං පුන්න චන්දෝව ආකාසේ ලෝකස්මිින් සූප වත්තතං. ආචාර රේරුකාණී චන්දමිමල යතින් විසින් සම්පාදිිත නිර්වාණ විනිශ්්‍ය නිමි.